අපි දන්නවා මේ වසරේ අප්‍රේල් මාසයේ 21 වෙනි දිනට පාස්කුරිදා බෝම්බ ප්‍රහාරය සිදු වෙලා වසර 4ක් ගත වෙනවා. නමුත් මේ වනතුරු මේ නේච්ච ඝාතනය පසුපස ඇති සත්‍ය එළිදරව් වී නොමැති බව තමයි අපගේ විශ්වාසය. අහිංසක මිනිස්සු 271 දෙනෙකු ඝාතනයට ලක් වෙලා ඒ වගේම තවත් සිය ගානකට තම අනාගතයේ සම්පූර්ණයෙන්ම අඳුරු කරපු මේ කූර බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විටින් විට පත් කරපු කොමිෂන් සභා තුනක වාර්තා මේ වන විටත් එළිදක්වලා තිබෙනවා. ඒ අතරින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පළවෙනි වෙළුවේ මෙම කොමිසම විසින් කර ඇති නිර්දේශ ගණනාවක් තියෙනවා. 2019 පාස්කු ඉරිදා කතෝලික සහ කිතුනු දේවස්ථාන ඇතුළු තවත් ස්ථාන කීපයකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් බියක් කිරීමට ඇති සූදානම පිළිබඳව බෝම්බ ප්‍රහාරයට සති ගානකට ඉස්සෙල්ලා තොරතුරු ලැබිලා තිබුණ නමුත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් පොලිස් නිලධාරීන් කීප දෙනෙකු තම වගකීම් පැහැර ඇති බව ජනාධිපති කොමිෂන් වාර්තාවේ පැහැදිලිව සඳහන් කරනවා. ඒ පොලිස් නිලධාරීන්ට එරෙහිව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව විසින් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතර පහත සඳහන් නිලධාරීන් මූලික වෙනවා. එවකට කොළඹ උතුර බහරව සිටි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකුවන්, නියෝජ්‍ය පොලිස් අධිකාරී සිසිල කුමාර, ඒ කාලේ කටාන පොලිසියේ ස්ථානාධිපති චමින්ද නවරත්න. මේ අය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාව කරලා තියෙන නිර්දේශ මෙහෙමයි. පළවෙනියම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකුවන් මහත්මයාට එරෙහිව මෙන්න මේ නිර්දේශය කොමිෂන් සභා වාර්තාවේ සිංහල පරිවර්තනයේ 350 වෙනි පිටුවේ සඳහන් වෙනවා. ඔහු හුදෙක් පණිවිඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කර ඇති අතර ඔහුගේ රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් විය. ඒ අනුව ඔහුට විරුද්ධ විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි. ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්නට ඕන කියලා මේ කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කරනවා. දෙවනි තැනත් තමයි සහකාර පොලිස් අධිකාරී සිසිල කුමාර්. ඔහුට එරෙහිව කර ඇති නිර්දේශය මෙයයි. ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරාලගෙන් ඇමතුමක් ලැබිණි. ඔහුට ලැබුණු තොරතුරු වලට අනුව ඔහු යටතේ තිබූ පොලිස් ස්ථාන නිසි ලෙස පාලනය කර නොතිබිනි. එබැවින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි. ඒ සඳහන් වෙන්නේ කොමිෂන් සභා වාර්තාවේ සිංහල පරිවර්තනයේ 355 වෙනි පිටුවේ. තුන්වැනි තැනත්තා කටාන පොලිස් ස්ථානාධිපති චමින්ද නවරත්න. ඔහුට එරෙහිව තියෙන නිර්දේශය මෙයයි. ඔහු සිය රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වී ඇත. ඉහත තත්ත්වයන් මත ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුය. එබැවින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි. 362 වෙනි පිටුව. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් කොළඹ අගරදගුරු අතිරිත මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තම නීතිඥයන් මාර්ගයෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීම් ගණනාවක් කරලා තිබුණා. අඩු වශයෙන් එම ලිපි ලැබුණ බව දන්වා පිළිතුරක්වත් එවීමට පොලිස්පතිවරයා මේ දක්වාත් අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වෙනුවට සිදුවෙලා තියෙන්නේ මේ පොලිස් නිලධාරීන් හට අඩු වශයෙන් එක නිලධාරියෙකුටවත් උසස් වීම සහ අමතර වගකීම් පැවරීම. පරීක්ෂණ කොමිෂන් සභාව වෙනුවෙන් වැය කොට ඇති මුදල
රුපියල් 9 කෝටි 13 ලක්ෂයකට වඩා වැඩි. එම කොමිෂන් සභාව මගින් අවසාන ඉදිරිපත් කොට ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම මේසා විශාල මහජන මුදල් ප්‍රමාණයක් නාස්ති කිරීම. ඒ නිසා ඉහත සඳහන් පොලිස් නිලධාරීන්ට එරෙහිව ජනාධිපති කොමිෂන් සභාව විසින් කර ඇති නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රී ලංකාවේ කතෝලික සභාව වෙනුවෙන් අභියාචනාධිකරණයෙහි 2022 ජූනි මාසයේදී නඩුවක් ගොනු කළා. මේ දක්වා කීපවරක් මේ නඩුව අභියාචනාධිකරණයේ විභාග වූ අතර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිපතිවරයා ඉල්ලා සිටියේ මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා ඇති පෙත්සමේ තීන්දුව ලැබෙනතුරු මෙම නඩු විභාගය තමා කළ යුතු බවයි. එසේ වුවත් මෙම නඩුවට සම්බන්ධ කිසිවෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ ඇති පෙත්සමට සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙම අභියාචනාධිකරණ පෙත්සම අරබයා නීතිපතිවරයාගේ ස්ථාවරය වුණේ ජාතික පොලිස් කොමිසම මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර නැති බවයි. මේ පෙත්සම අභියාචනාධිකරණයේ තවදුරටත් විභාග වෙමින් පවතිනවා. පාස්කුවිරිදා බෝම්බ ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ සහ බරපතල ලෙස තුවාල වූ අහිංසක මිනිසුන් සහ ඔවුන්ගේ ඥාතීන් හට යුක්තිය සහ සාධාරණත්වය දිනා ගැනීමේ ප්‍රයත්නය කොයිතරම් බාධක පැමිණියත් අපි අතහරින්නේ නැහැ. අධිකරණයේ ස්වාධීනව මේ සඳහා සාධාරණය සහ යුක්තිය ඉටු කරන බව අප තුළ පූර්ණ විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය හැම විටකම තහවුරු වන බව අපිට ස්ථිරයි. මා මේ කිව්වේ අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශයක්. මෙවැනි මිනිස්සු ඔය සිතුවිල්ල මිනිස්සුන්ට ඇති වෙන්නේ අතීතයේ අපිට ලැබිච්ච අත්දැකීම් අනුවනේ. ඒ කියන්නේ ඡන්දයක් ළඟ එනකොට හැමදේම බඩු බිනාඩු වෙනවා, සහන සැලසෙනවා, ඒ ඔක්කොම දේවල් වෙනවා. හැබැයි ඡන්දෙන් පස්සේ ආපහු අපි සාමාන්‍ය තත්ත්වයට යනවා. ඒක තමයි ජනතාවගේ අත්දැකීම මේතා. එතකොට දැන් මෙතනදී එහෙම හිතන එක මම හිතන්නේ අසාධාරණ නෑ. ජනතාවට හිතන එක ඒක නම්. එතකොට ඒ කියන්නේ මේ දක්වා මේ දේශපාලන පක්ෂ කරලා තියෙන විදිහ තමයි ඒක. එතකොට ඒ විදිහට තමයි අපිත් තාම හිතන්නේ, ජනතාව හිතන්නේ. මේකත් එහෙම දෙයක් වෙන්න ඇති කියන්නේ. ඉතින් මේක ක්‍රමිකව මෙහෙම ජනතාවට සහන සැලසෙනවා නම්, බඩු මිල අඩු වෙනවා නම් හොඳ දෙයක්, ක්‍රමවත්. නමුත් දැන් ඡන්දේ ලං වෙනකොට විතරක් ඒක සිද්ධ වෙනවා නම් එකපාරට, එතකොට මිනිස්සුන්ට සැකයක් හිතෙනවා. මේකත් ඉතින් අර ඉස්සෙල්ලා කරපු රැවටීමම තමයි කරන්න යන්නේ කියලා. ඉතින් ඒක එහෙම නෙමෙයි කියලා ඔප්පු කිරීම පාණ්ඩ්‍යවන් කියනවා. ඔබ හිතන එක නෙමෙයි මේ සිද්ධ වෙන්නේ කියලා ඔප්පු කරන්න. ඉතින් ඒක රජයේ වගකීම. ජනතාව හිතන එක ජනතාවගේ අයිතිය. ඒනි දැන් අපි බැලුවොත් එහෙම මේ පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම පක්ෂයක්, දේශපාලන පක්ෂ හැටියට ගත්තම කිසිම පක්ෂයක් මේ මැතිවරණය තියන්න එපා කියන්නේ. හැම පක්ෂයක්ම කියන්නේ ආණ්ඩුවේ ඉන්න පක්ෂත් විපක්ෂයත් හැම පක්ෂයක්ම කියන්නේ මේ ඡන්දේ තියන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම ඡන්දෙට සූදානම් වෙනවා ඇති. අපිට පේන්නේ නැති වුණාට සමහර ඒවා. ඉතින් ජනතාවගේ පැත්තෙන් හිතෙන්නේ ආමේ ජන මේ ඡන්දෙට සූදානම් වීමක් හැටියට මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ කියලා.
ඒක ජනතාවගේ විදහාසෙම හිතන එක. හැබැයි ඒක එහෙම නෙමෙයි කියලා නිකන් කියලා හරියන්නේ නැහැ. ඒක ඒක ඔප්පු වෙන්න ඕන. ඒක ආණ්ඩුවම කියනවා. ඒක ජනතාවගේ කිමන් මේක ඔප්පු කරන්නේ. ඒත් එක්කම කියනෝනේ දැන් ලංකාවල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටක් විදිහට වැඩ කරනකොට දැන් මෙතෙක්කල් විධායකය පාර්ලිමේන්තු තුල ගොඩක් වෙලාවට අදහස් දක්වන්නේ නැහැ. විධායකයෙක් පිටින් යන තමයි අදහස් දක්වන්නේ. වර්තමාන ජනාධිපතිවරයා හැමදේම කියන පාර්ලිමේන්තුවට එනවා පාර්ලිමේන්තුව විධායකී යටතේ ගන්න යනවා කියලා ඇත්තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුම චෝදනා කරනවා. එහෙමද එහෙම නැත්නම් දැන් අග්‍රාමාත්‍යවරයා විදිහට වැඩි කාලයක් වැඩ කරලා පාර්ලිමේන්තුවේ වැඩි කාලයක් ගත කරපු නිසා කුරුද්දට වගේ අගමැතිතුමා සියලු දේ පාර්ලිමේන්තුවත් එක්ක අනුදිනු කරන්න යනවා කියලා තමයි රජයේ පැත්තෙන් කියන්නේ. මේ දෙක කොහොමද ඔබ වහන්සේලා දකින්නේ මේ මේ පාර්ලිමේන්තු කටයුතු වලට ජනාධිපතිවරයා හැදියත් තියෙනවා. ඔය එහෙම මතයක් තියෙනවා කියලා අපි දන්නවා. ඒ කියන්නේ සමාජය ඇතුලේ එහෙම මතයක් තියෙනවා. එහෙම මතයක් ගොඩනැගීගෙන එනවා. ඉතින් ඒක පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ වගකීමක් තමයි පාර්ලිමේන්තුවේ නීති රීති සහ ස්ථාවර නියෝග මේ දේවල් දිහා බලලා ඒ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට හිතෙනවා නම් මේක කරන මේ බලපෑමක් කියලා පාර්ලිමේන්තුවට විධායකයේ විසින් කරන බලපෑමක් කියලා ඒක පාර්ලිමේන්තුවේ කතා කරනවා නේ. පාර්ලිමේන්තුවේදී කටවහගෙන ඉඳලා එළියට ඇවිල්ලා විතරක් කතා කරලා හරියන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ වරප්‍රසාද අයිතිවාසිකම් තියෙනවා. ඒතකොට ඔවුන් කතා කරන්න ඕනේ. එහෙමනම් ඒ කියන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ඔක්කොම දේවල් ඒගොල්ලෝ දන්නවනේ මන්ත්‍රීවරු. එතකොට මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරනවා. දැන් ජනාධිපතිවරයා ඇරෙන්න ඔහු මුදල් ලැබෙද්දී. එතකොට ආරක්ෂක ඇමතිත් නේ. එතකොට ඒ නිසා ඔහුට ඇමතිවරයෙකු වශයෙන් මම දන්නේ පාර්ලිමේන්තුවට එමේ හැකියාවක් තියෙනවා කියලා මට හිතෙන්නේ. මම දන්නේ. එතකොට ඔහු ඒ අවස්ථාව ලබාගෙන ඔහු පාර්ලිමේන්තුවට එනවා වෙන්නට ඇති. නමුත් ඔහු කරන ප්‍රකාශයන් ඒ තමන්ගේ ඇමති ධුරය ඉක්මවා යනවා. ඒ කියන්නේ ඔහු කරන ප්‍රකාශයන් තමන්ගේ ජනාධිපති බලතල පාවිච්චි කරලා නම් කරන්නේ පාර්ලිමේන්තුවේ. ඒක මම දකිනවා ඒක හරි දෙයක් නෙමෙයි. ඒක පාර්ලිමේන්තුවට කරන බලපෑමක්. මොකද මේ හැම අධිකරණය ව්‍යවස්ථාදායකය විධායකය මේවා හැම දෙයක්ම ස්වාධීන ආයතන. එතකොට ඒ නිසා එකිනෙක කෙනාට බලපෑම් කරගන්න බෑ. ඒ ස්වාධීන ආයතන ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකින්න නම් ඒවා වෙන වෙනම ස්වාධීනව පවතින්නට ඕනේ. එතකොට අන්න ඒක කඩවෙනවා නම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් සහ ඔහු කරන ප්‍රකාශවලින් එතකොට ඒක වරදක්. ඒක වරදක්. ඒක එහෙමනම් පාර්ලිමේන්තුවේ ඇතුළේනේ ප්‍රකාශ කරන්නේ. විතර පාර්ලිමේන්තුවේ ඉන්න අයට හිතෙනවා නම් මේක මෙහෙමයි කියලා. එතකොට ඒගොල්ලෝ ඉස්සෙල්ලා ඒක කියන්නේ මාධ්‍ය හමුව පැවැත්වුවේ දැන් පාස්කු ප්‍රහාරයන් සම්බන්ධයෙන් පාස්කු ජනාධිපතිතුමාට බව වාර්තා මේ සියල්ල ඉදිරිපත් කරා. ඔබට ආසන්නතම හේතුව පොලිස්පතිවරයා විශ්‍රාම යනවා නව පොලිස්පතිවරයෙක් පත්විය යුතුයි ශ්‍රී ලංකාවට. එතකොට දැන් ඉස්සෙල්ලා ජනාධි පෞගිය විවස්ථා 21 වෙනි සංශෝධනයේ ඉස්සෙල්ලා ජනාධිපතිවරයා විසින් තමයි පොලිස්පතිවරයා පත් කරේ. නමුත් වර්තමාන ව්‍යවස්ථාවේ දැන් අලුතින් තියෙන තේ අනුව ව්‍යවස්ථා දායක සභාව තුළින් තමයි පොලිස්පතිවරයෙක් පත් කරන්නේ. දැන් ඔබ වහන්සේලා ඔය විදිහට මාධ්‍ය හමුවක් කියලා කරුණු දැක්වීම තුළ යම්කිසි බලපෑමක් හෝ යම් එක්තරා පුද්ගලයෙක්ම ටාගට් කරලා යම්කිසි චෝදනාවක් එල්ලවීමක් කියලා සමාජයේ චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේලා අපි නිමින චෝදනා ඇල්ල කරලා තියෙන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තා. ඒ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ කොමිෂන් සභාව විසින්, අපි නෙමෙයි. එතකොට ඒ චෝදනා ජනතාව ඉදිරියේ තැබීම අපේ වගකීමක්. මොකද අපි මේකට සාධාරණත්වයේ බලාපොරොත්තු වෙන්නේ නැහැ, සත්‍යයේ බලාපොරොත්තු වෙන්නේ හින්දා. එතකොට ඒකට මම මුලදිම කිව්වේ අපේ පරමාර්ථය වෙලා තියෙන්නේ දැන් ඔබ කියනවා වගේ සමාජලාට හැංගෙන්න පුළුවන් මේක මේ
එක පුද්ගලයෙක්ව අරමුණු කරගෙන තමයි මේ නෑ අපි අපි කියන්නේ එහෙමනම් දැන් මේ විදිහේ කටකතාවක් තියෙනවා එහෙම නැත්නම් මේ විදිහ අදහසක් තියෙනවා නම් එතකොට ඕනෑම පුද්ගලයෙක් චෝදනා ලබා තිබෙන විනය පරීක්ෂණ පවත්වන්නට ඕනේ කියලා ජනාධිපති කොමිෂන් සභාවකෙන් නිර්දේශ කරලා තියෙනනේ. එතකොට ඒ පුද්ගලයන්ට එරෙහිව තව නඩු කර තියෙනවනේ. එතකොට එවැනි පුද්ගලයන් පොලිස්පති කමට හරි උසස් වීම් වලට හරි සුදුසුද? ඒක රටට හොඳද? ජනතාවට හොඳද? නේ? ඔබ කියන පරිදි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා පවතිනවා නම් ඒක වළක්වා ගන්න හැකියාව තියද්දී වළක්වා නොගැනීම මහා අපරාධයක්. ඒක මිනිමැරුමක් නේ. එතකොට ඒක ඒ එවැනි අපරාධයක් කරලා තියෙන පුද්ගලයන් චෝදනාවට ලක් කියන්නේ අපි නිකන් හිතලා කියනව නෙමෙයිනේ. ඒව ගැන විමර්ශනය කරලා සාක්ෂි විමසලා තමයි මේ කොමිෂන් සභාව මේ නිර්දේශ ඉදිරිපත් කරන්නේ. එතකොට එහෙම පුද්ගලයන් කවුරු හෝ වේවා පොලිස්පති බවට පත් කරනවා නම් ඒක විහිළුවක් නෙනේ. ඒකෙන් බින්දිතයන් බවට පත් වෙච්ච මිනිසුන්ට කරන මහා අපහාසයක් නෙනේ. පාස්කු ප්‍රහාරයෙන් මියගිය 271 දෙනෙක් අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට හිනා වෙනවැක් නේ. එකම මේ ඒ වගේ චෝදනාවට ලක් වෙලා තියෙන පුද්ගලයන්ට පොලිසිය ඊළම තනතුර ලබා දෙනවා නම් ඒක කොහෙත්ම අනුමත කරන්න බෑ කිසි කෙනෙකුට. සාධාරණව හිතන මිනිහෙකුට මේ රටේ සාමය සහ සාධාරණත්වයේ යුක්තිය පිළිබඳව කැක්කුමක් තියෙන කෙනෙකුට ඒකට ඉඩ දෙන්න පුළුවන්. අපි කියමුකෝ උදාහරණයක් ඇටියට දැන් මේ කවුරු හරි විනීමරුම් චෝදනාවකට චෝදනාවට ලක් වෙලා තියෙනවා. එතකොට ඒ මිනිස්සයාව මේ රටේ නම් අපි දන්නවා ඒ මිනිහට පාර්ලිමේන්තුවේ නම් පුළුවන් විනීමරු චෝදනාව ඇටතේ මේ දඬුවම් ලැබලා තියෙන මිනිහට පාර්ලිමේන්තුවට එන්නම් පුළුවන්. ඒගොල්ලන්ට ඇමති කණ ගන්නම් පුළුවන්. සමහරවිට ඒගොල්ලන්ට ජනාධිපති වෙන්නම් පුළුවන් නේ. නමුත් ඒක අනුමත කරනවා. ඒ විදිහ අනුමත කරනවා. කේන්ද්‍රය ප්‍රශ්න තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුව ඇතුලේ සහ මේ රටේ මේ දේශපාලනය ඇතුලේ මේ විදිහේ දූෂිත දේවල් සිද්ධ වුණාට අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි ඒක හරිද වැරදිද කියලා නේ. මේ සිද්ධ වෙන හැමදේම අපි අනුමත කරන්නේ නැහැ. දැන් මේ විදිහේ දෙයක් අපිට කොහෙත්ම මේ රටේ සාමකාමී සාධාරණ යුක්ති සහගත මිනිස්සුන්ට අනුමත කරන්න බෑ. ඉතින් ඒ නිසා කවුරු හරි හිතනවා නම් අපේ අරමුණ වෙලා තියෙන්නේ ඒකයි කියලා මේ මාධ්‍ය සාකච්ඡාව අහගෙන ඉඳලා නැත්නම් අපි කියන දේ අහගෙන ඉඳලා එහෙම හිතෙනවා නම් ඒක කමන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක එහෙම හිතනවා නම් නේ. නමුත් අපේ මූලිකම අරමුණ මේ පුද්ගලයෙක්ව මේ අරමුණු කරලා මේක කරන එක නෙමෙයි. නමුත් මේ විදිහේ පොලිස්පතිවරයාට නියෝගයන් නිකුත් කරන්න කියලා කියන්නේ මේ මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න පොලිස්පතිවරයා එක් කරලා නැහැ මේ වෙනතුරු. එතකොට මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියන විනය පරීක්ෂණ පවත්වන්න කියලා නිර්දේශ කරලා තියෙද්දී ඒක කරන්නේ නැත්නම් පොලිස්පතිවරයා අපිට තියෙන අධිකරණයට යනවා. එතකොට අපි කරලා තියෙන එක අපි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අධිකරණය පිළිබඳව උපරිම විශ්වාසයක් තියාගෙන ඉන්න පුද්ගලයන් හැටියට අපි අධිකරණයට යනවා. එතකොට අධිකරණයෙන් අපි ඉල්ලා සිටින පොලිස්පතිවරයා නියෝගයක් දෙන්න කියලා මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා මේ විනය පරීක්ෂණ පවත්වන්න කියලා. ඒක තමයි අපේ අරමුණ. අපේ අදිෂ්ඨානය. ඒ කියන්නේ ඉතිරියදී මේ සම්බන්ධයෙන් ඔබතුමා වහන්සේලා අධිකරණය ක්‍රියාමාර්ග ගන්නවා කියන එක කියන්නේ. ඔතන අපි මේ අභියාචනා අධිකරණයේ ගොනු කරලා තියෙනවා නඩුවක් මේ විත්‍රාඥාවක් නිකුත් කරන්න කියලා පොලිස්පතිවරයාට. ඒක එහෙමින් පවතිනවා. ඒතකොට ඒකේ වර්තමාන තත්ත්වය තමයි අපි කිව්වේ. ඉතින්
මේ මේ නඩුවේ තියෙන වර්තමාන තත්ත්වය. එතකොට අපි බලාපොරොත්තු වෙනවා අධිකරණය ස්වාධීනව සාධාරණව යුක්ති සහගතව මේ පිළිබඳව තීන්දුවක් දී කියන. මොකද? අපි එකට විරුද්ධ වෙනවා. يعني අපිට කරන්න පුළුවන් ඒකනේ. නේ? අපි ඒ එහෙම තීරණයක් ගත්තොත් අපි එකට විරුද්ධ වෙනවා. ඒක පුද්ගලයේ සම්බන්ධයෙන් විතරක් නෙමෙයි. පොලිසියේ නිලධාරීන් කීප දෙනෙකුම සම්බන්ධයෙන් තියෙනවානේ චෝදනා මේ කොමිෂන් සභාව වාර්තාවේ. එතකොට අපි කියන්නේ ඒ පුද්ගලයන් මේකට වැරදි කරුදු නැද්ද කියන එක අධිකරණයෙන්නේ ඔප්පු කරන්න ඕනේ. එතකොට අධිකරණයට ගිහිල්ලා ඒක ඔප්පු වෙලා ඒ අය නිදොස් නම් එතකොට අධිකරණයේ ගියා ඒගොල්ලෝ නිදහස් කියන. එතකොට ඒක ඒ අයට පුළුවන් උසස් වීම ලබා ගන්න. නමුත් දැන් සිද්ධ වෙන එක නෙමෙයි. දැන් සිද්ධ වෙන්නේ මේ චෝදනා ලැබලා තියෙන අයට අඩු ගානේ විනය පරීක්ෂණයක්වත් තියන්නේ නැතුව ඒ අයට උසස් වීම දෙන්න. ඒක පුද්ගලයකට නෙමෙයි උසස් වීම දීලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපිට අනුමත කරන්න බෑ. ඒ කාටවත් අනුමත කරන්න බෑ මේ රටේ. ඒකෝට ඒ නිසා අනිවාර්යයෙන්ම අපි එකට විරුද්ධයි. එහෙම තත්ත්වයක් නෑ. ඒක ඒක රටට හොඳ දෙයක් නෙමෙයි නේ. රටේ අනාගතේ හොඳ දෙයක් නෙමෙයි. පොලිස්පතිවරයා කියලා කියන්නේ අතිශය වැදගත් කාර්යභාරයක් වගකීමක් තියෙන පුද්ගලයෙක්. ඔහුට තියෙන මූලික වගකීම තමයි ජනතාවගේ ආරක්ෂාව සැපයීම. ඒ කියන්නේ සාමය සහ ආරක්ෂාව සැපයීම ජනතාවට. ඒක තමයි ඔහුගේ මූලික කාර්යභාරය. එතකොට අන්න ඒ දේ කරන්න පුළුවන් කියලා තමන්ගේ අතීත ක්‍රියාකාරකම් වලින් ඔප්පු කරලා තියෙන පුද්ගලයෙක් වෙන ඉතින් ගේන්න ඕන නේ. ඒ කියන්නේ ජනතාවට විශ්වාසයක් තියෙන්න ඕන. ආ මේ පුද්ගලයා සාධාරණව පොලිසිය හසුරුවයි. මේ පුද්ගලයා එක එක්කිනා දේශපාලකයන්ව රකින්න නෙමෙයි. නමුත් ජනතාවගේ ආරක්ෂාව සඳහා හිටගන්න පුද්ගලයෙක්. ඔහු ජනතාව මර්ධනය කරන්න නෙමෙයි. නමුත් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන්න තමන්ගේ පොලිසිය මෙහෙවන පුද්ගලයෙක්. පොලිසිය ස්වාධීන ආයතනයක්. ඒක දේශපාලනකරණය වෙන්න බෑනේ. එතකොට පොලිසිය දේශපාලනකරණය වීමෙන් මුදවාගෙන පොලිසියේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න පුළුවන් පුද්ගලයෙක්. මොකද ඔහුට ජනතාවට ඒ වගේ විශ්වාසයක් ඇති වෙන්න ඕන මේ පත්වෙන පුද්ගලයා පිළිබඳ. එතකොට ඒක බලන්න වෙන්නේ ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් එක්ක. නැතුව අපි දන්නේ නැහැ නේ එයාගේ ඇතුළේ තියෙන මොනවද කියලා. එයා ක්‍රියා කරලා තියෙන විදිය මේ දක්වා නේ. එතකොට මේ දක්වා ක්‍රියා කරලා තියෙන ජනතාව පීඩාවටපත් කරන විදියට නම්, එහෙම නැත්නම් දේශපාලකයන් විතරක් ආරක්ෂා කරන පිළිවෙලට නම්, දේශපාලකයෝ කියන ඕනම මේ දෙයක් කරන විදියට නම් ඔවුන් ක්‍රියා කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔවුන්ට චෝදනා තියෙනවා නම් විවිධ විදිහේ නඩු කර තියෙනවා නම්, ඉතින් එහෙමනම් ඒ වැනි පුද්ගලයන් පොලිස්පති ධූරයට පත් වීමට අපි කවුරුත් විරුද්ධ වෙනවා.